ොදක්ැමදිෙනටම අධ්‍යන පොදුසාතික පත්‍ර උසස් වල ඉබාග සඳහා සූදානම් වන සිසුස් දැරු දැරියන්ගේ දැනුම් වර්ධනය කර ගැනීම සඳහා අත්තලක් සපයමින් ස්වාදීන් රූපායිනිසේවේ ඉදිරිපත් කරන තක්ෂිලාව අධ්‍යාපන වැඩසටහන් මාලාවේ තවත් එෙක් වැඩසතාහනකට තමයි ඔබාද සම්බන්ධ වී සිටිල්න්නේ. ආර්ථක විද්‍යා විෂේතආදල්මි වැඩසටහන සඳහා සුපුරුදු පරිදි සම්පත්දායකත්වය ශ්‍රී ලංකා මහබැක්කුවවිෙන්ක් පෙන්ල්ලාලදන අතර හ බැංක්ුවවේ විදුපියස සම්බන්ධී කරණයෙන් දායකක්තුවය දක්වනවා. අදදින්න අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ රාජ්‍ය මූල්‍ය අංශයේ මෑත කාලීන්න ප්‍රවණතා පිළිබඳ. මේ මාාතෘකා පිළිබඳ අපෝ දැනවත් කරන්න අද අපි වැඩසටන් හා සම්න්ධ සිටන ශ්‍රී ලංකා මහා බැංක්කවේ ආර්ථික පර්යේශණ දෙපාර්තමේන්තුවේ ජේෂ්ට් අර්ථ ශාස්ත්‍රඥ්ඥ රංජීය ප්‍රියදර්ශන මහතා උපතු මා පිගරන අයිබන් කියල අයිබුද්ධිය. රාජ්‍ය මුූල්‍ය අංශය කියන මේ පුළුල් විශේයට. ගැන රිජුවම කතා කරන්න පෙර. යම් ප්‍රවේශයක් ලබා ගැනීමට මම් කැමතිය ඔබතුමාගෙන් දැනගන්න. මේ වෙළඳපොල අසමත්වීමයන්නේ අදහස් කරන්නේ කුමක්ද. ඒ වගේ වෙළඳපොල් ආර්ථිකයක් තුළ රජයේ කාර්භාරය කුමක්ද කියන ඔබුද්ික ඇත්තටම ඔබ හොඳ තැනකින් තමයි සඳහ ප්‍රවිශ්ටයක් ගත්තේ රාජ්‍යමුූල්‍ය අන්සේ පිළිබඳ කතාකරද්දදි. ඇතටම අපි මුලින්ම සලකා බලන්ඩොන්න රාජ්‍යන්සේ, කොමද ආර්ථකය කාර්භාරය සඳහා. දායකවෙද කියන කාල. එතෙදී ඇත්තට අපිට මුලින්ම කතා කරන්නට අවශ්‍ය වෙන්නේ වෙළඳ පොල ක්‍රමයක් අසමත් වෙද්දිී තමයි රාජ්‍යන්සේ ආර්ථික ක්‍රියා කාරකමම් සඳහා සම්බන්ධ වෙන්නේ. ොට අපි බල මුලින් වෙළඳපොල ක්‍රමය අසමත්වීම කිය කියන්නේ මුකක්ද කියලා. ඇත්තටම වෙළඳපොල ක්‍රමය මල යාන්ත්‍රනය මගින් ප්‍රසස්ථ නිස්පාදන මිශ්‍රණයක් ලබාගන්නට නොහැකි වනවස්ථාවක අවස්ථාවක් තමයි වෙළඳ පොල ක්‍රමය අසමත්වීම කියලා කියන්නේ. ම හ ම තු කිය ක් මයි හිර ග ම ර රග ද න් ර අවස්ථාවකද වෙළඳ පො බලවේග මගගේ ිලසහ ඉල්ලුම් සැප . ඒත්මක නොන ලාවකද වැල්ද පොල ක්‍රමයාසමත්ව වෙන. ඒවාගේ තමයි තොරතුරු වල අපපුූර්ණත්වේ ඒ අසම මික තොරතුරු පැවතීම. ඒවාගේ පොදු බාන්්ඩ නි පරිදි සපයන්න්නට බැරිවෙලාවකදදි වෙළඳ පොල ක්‍රමේ අසමත් වවා. ඒවගේම තමයි අර්ද පොදු බාන්ඩ ප්‍රස්ව සපයන්ට බැරිවෙලාවකදි. ඒවාගේ සුබසාධන අධ්‍යාපන සෞඛ්‍ය වැනි සුබසාධන සේවා. නිසි පරිදි ප්‍රශස්තව සපයන්නට බැරි වෙන වෙලාවකද ඒවගේම සමාජයට අහිත කරහෙම නත්තම් අපිකිෙන අවගුණ බාන්්ඩ සපයන වෙලාවකදි රජ වෙලාවකදි වෙළඳ පොල ක්‍රමේ අසමත්වෙනවා. අපි පළමු මේ කතාකරපු කාරණ කීපේයට සම්බන්ධ පසුගගේ විාග ප්‍රශනපත්‍රයකට අවධනයමමු කොත් බද්ිග දස් දහතුුණනේ අගෝස්තු දෙවන ප්‍රශ්න පත්‍රය නවා සප කාරයක්ක්ෂම් බදාහැරීමේ හිලා වෙලඳපොල අසමත්ව හැකේ කුමක් නිසාද. එතකොට අපේ මේ වැඩ සටහන කියන ර්තිි විද්‍ය විශය හදාරන ද දරුවන්ට හොදට මුක්තර දෙන්නට පුලුව මේේ සඳහා මේතාරපු වෙළඳපොල කර මේ අසමත්වීම සඳහා බලපන සාධක තමයි ඇත්තටම මේ ප්‍රශ්නය සඳහා පිළිතුර වෙන්න. ඒවාගේම තමයි වෙළඳපොල ආර්ථික රජේ කාර්ය භාරයකමක් දර මුලින් කතාකරා විදිහටම වෙළඳපොල අසමත් වෙද්දී. ඒ මඟහරවා ගන්නට තමයි රජය වෙළඳ පො ක්‍රමයක ආර්ථිකයට මැදිහත්වන්නි. එහිදී පොදු බාණ්ඩ සපයන්නේ නැති බාහිරතා පාලනය කරන්නට අවශ්‍ය වෙන වෙලා සම්පත් කාරයක්ෂුම් බෙදා හරීම සඳහා රජයවෙළඳ ආර්ථිකයට මැදිහත් වෙනෝ. ඒවගේම තමයි ආදායම ධනය සාධාරනෝ බෙදියන්න නැති වෙලාවකදි. අදාදයම්්‍ය අපතිය විෂමතාව මෙවා සාධාරන බෙදා හැරීම සඳහා රජයේයට මැදිහත්වන්නට සිද වෙන. ඒවාගේම තමයි නීතරීති සම්පාදනය කිරීම මේවා ක්‍රියාත්මක කිරීම ඒවගේ පාලනය කිරීම සඳහා රජයේ. කාරය භාර්ය වෙනවා වෙළඳ පොල ක්‍රමේක. ඒවගේ සමස් තමයි සාරවාර්ථික ස්ථයිතාව ඇතිකිරීම ඒවගේ ආර්ථික වර්ධනය තිරසාර සංවර්ධන දිගුකාලිින් ඇතිකර ගැනීම යන කාරණා සහත් රජයට මැදිහත්වෙන්ට වෙන. ඒවගේමතයි බද්ධි ප්‍රධානම දෙයක් තමයි යටිතල පහසුකං සැපීම සඳහා රජයට ආර්ථිකයට රජයකට ආර්ථිකයක් සඳහා මැදිහත්වන්නට වෙන. කෙසේ වනත් අපි මෙතන්දි සල්කා බැල තුපදු කාරණාවක් තියෙනවා මේ කියන කාරණාවලින් ලැබෙන ප්‍රතිලාබ. ඒ සඳහා යන පරි පිරිවැය ඉක්ම අය ඇතුයි. එසේ නොවන්නේ නම් අපි අන්න ඒ අවස්ථාවකදිකේනවා රාජ්‍ය අසර අසමත්වීම කියලා. ඒවගේම මේ කතාගරපු කාරණට සමීප අපි පසුගේ විාග ප්‍රශ්නයක් ගැන අවධනය යොමුකරොත්. එද අස්දහටයේ අගොස්තු දෙව ප්‍රශ්නපත්‍රේ ප්‍රශ්නයක් හ නිදහස් වෙළඳ පළ ආර්ථිකයක් තුළ ආණ්ඩුවේ වැදිහත්වීම ඔබ සාධාණය කරමිය කෙසේද. තමයි අපි අරකාරණ කතාගරපු කාරණා ටි නිවැරදි විග්‍රහ කරන්න පුළුවන්ගුණොත් මේ සඳහා නිවැරදි පිරිිතුරක් ලබාදන්න පුළුවන් වෙනවා.ඕ ප්‍රියදර්ශන ඔබ පැවසූ ආකාරයට සමස්ථාර්ථකය වර්ධනය සඳහාත් ඒවගේ ආර්ථික ප්‍රතිලාභ සාධාන ලෙස බෙදයාම තවුර කිරීම සඳාත් රජය විශාල කාරිභාරයක් කරනු ඒගේ අපිට දැනගන්ඩ පුළුවන්ද මේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය කියලා කියන්නේ මොක්ද ඒවගේ ප්‍රතිපත්ති තුලින් ආර්ථකගේ මොනව බලපෑමක්ද ැබෙන. ඔබද්ධග රජ ූලි පපත්තියක කියන්නේ අපි බොහොම සරල බාසාාව කාරනාව කතාකරොත් රජය විසින් රටෙහි සමස්ථාර්ථකටයුතු නිසියාකාර පවත්වාගෙනම සඳහත් සාරෝ ආර්ථක අරමුණු සාක්ෂාත් කර ගැනීම මෙමැත්තැ ඉතු කර ගැීම සඳහත් රාජ්‍යආදායම් රාජ්‍ය වියදම ඒවගේ මේ රජ්‍ය ආදායමහ වියදමතර වෙනක් තියන වන. වෙනසට අපි කෙන අයවෑහිගේ අගේ අයෑහිගේ පවතිනවා නම් එ මූල්ලනය කිරීම ඒවගේම තමයි එ මූල්ලනය කිරීමේදී ඇතිවන නය පාලනය යන බෙන්න්න මේ කරුණු හා සම්බන්ධ ක්‍රියාවලීන් සඳහා අනුගමනය කරන ප්‍රතිපත්තිය තමයි රාජ්‍ය මුූල්ල්‍ය ප්‍රතිපත්තිය කියලා ො රජේක රාජ්‍ය මුූලේ ප්‍රතිපත්තිය වෙන්න බොහම සරලවකවොත් අන්න වන්නක් තමයි මෙහිදී සිදුවන්නේ. ඒගේ තමයි අපි මෙැන්දි කරන්නට ඕ රජ මුල්ලෙ ප්‍රතිත්තිය තුළින් ආර්ථකට වෙන බලපාම යාකාරේදීන රණාවත් ඉතාමත් වැදගත්තෙන. ඇත්තටම අර අපි මා පෙරකතාකරපු ආදායම වියදම රාජමුලේ සේෂය නයපාලනය සහ මේ කියන කාරණා තුළින් රටේ ආර්ථික වර්ධනය සහ තිරසා සංවර්ධනය සඳහා බලපෑම් සිදු කරන. ඒවගේම තමයි හොඳ රාජිමුල පතිපත්තියක් ක්‍රියාත්ම කිරීම තුළින් ආර්ථික සමස්ත සම්පත්්‍රමාණය භාවිතාරන ආකාරය හා සමස්ත ඉල්ලුම තීණය කිරීම කරෙයි මේ රාජිමුල්‍ය පැතිපත්ති බලපාන. ඒවගේම තමයි ඔබදන්නවා ආර්ථිකය නිෂපාදකයන් ඒවගේම පාරිභෝකයන්ගේ හැසිරීම තීරණය කිරීමේදී රජ මුූල්‍ය පතිපත්ති තාමත් බලපාන සාධකයක් ඒ වගේම තමයි රටේ ආදායම ධනය බෙදියෑම සම්බන්ධෙන් රාජ මුල්ල පතිපත්තිය ක්‍රියාත්මක වෙනවා ඒවාගේම තමයි ඔබදන්නවා රාජ මුල්ල පතිපත්ති අත්ත එක්ක යන අනිත් පදාන පපතිත්ය තව මුල්ල පතිපත්තිය රජ මුල්ල පතිපත්තිය සහ මුල්ල පතිපත්තිය අතරත් හොඳ සහයෝගීතාවය සම්බන්ධතාාවයක්ත්තියෙන හොඳ රාජ මුල්ල ප්‍රතිපත්තියක් පවත්වා ගැනීම තුළ හොඳ ල්ල පතිපත්තියක් පවත්වා ගන්නටත් හැකි වෙනවා එනිසා විශේෂයම මුදල් උද්දමනය ඒ වගේ විනිම අනුපාතිය සම්බන්ධයෙනුත් හොඳ රජ මුල්ල පපතිපත්තිය වැදග ඒගේම තමයි සේවා නයුක්තිය ආදායම් විෂමතාවේ, ගෙවන් සේසිේ වගේම නයපාලනේ යන මේ කාරණ සම්බන්ධින්, රාජ්‍ය මුූලි පතිපත්තිය බල පෑම් සිදු කරනවා ඒවාහො නිසියා කාරුව ක්‍රියාත්ම කර ගැනීම සඳහා රාජ්‍ය මුූල්්‍යි පතිපත්තික වැදගත්කම අවශ්‍ය වෙනවා. හ! අපි දැ මේ සම්බන්ධයෙන් දෙදස් පහළ වසරේ. සසල්ලද විභාග ප්‍රශ්නයකට යොමු ඕ බුදික දෙදස් පහලො අගෝස්තු ප්‍රශ්නතේ පලවනි ප්‍රශ්මතේ හතල ශ්‍රනනි ප්‍රශ්නයහන්න රජමුූල පතිපත්තියටතේ රජය එකඇනේ රාජ්‍යමූල පතිපත්ති ඇත්තේ රජය මොකක්ද කරන්න කියන කාරණාව මෙහිද පිළිතුරු පහත් ලබාදීලා තියෙනවා නිවැරදි පිළිතුරවන්නේ බදදු අය කිරීම හන්ඩියවිදම්මටම තිරණය කිරීම. ඔබට පේවා අනිත් පිළිතුරු හතරම අදාල වෙන්නේ මුල්ල පතිපත්තියට එනිසා රාජමුල්්‍ය ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් රජය කටයුත්ත තමයි බදු අයකිරීම සහ ආණ්ඩුවේ වේදම් මටම තීරණය කිරීම.ය නිවැදි පිරිිතුරවන්නේ අංකතුන. ඔබ පැදිලිකර ආකාට සමස්ථා ආථකගේ ප්‍රගමණය තීරණය කිරීමට රජ්‍ය මූල ප්‍රතිපත්ති ඉතාමත් වැදගත්ව වෙනවා. මෑහත කාලේ අපිට ගොඩක් අසන් ලැබුණ දෙදයක් තමයි මේ විධ ගෝල්ලි අර්බුදධයන් සමඟ රජයන් විශේෂයෙන්ල මේ ප්‍රසාරණාත්මක රාජමූල ප්‍රතිපත්තිී අනුගමනය කලා. එසේම මේ ක්‍රමේන් ආර්ථිකයන් නැවත යථතත්වට පත්වෙනකොට රජයන් මේ සංකෝජනාත්මක රාජ්‍යමුූල්‍ය ප්‍රතිපත්තින් වලට යොමූුණෝ. ට නපු मुकाක්द में प्रसारनात् के साहाचु सංकोෝचनात्ක राज्य मू्य प्रतिपत्ति जा बुद्धि का राज्यूले पतिපत्ෙන कताराद पतिपत्ति देखක් එකයි पसारनात्मක राजूले पतिपति अ कम कीගේම संकोෝचनात्मक रा्य मूले्य पतित् अी वा म पसारनात्मक राज्यूले पतिපत् කියयाने ु हिी වෙने राज्य मिल दिम වැडिंग වැඩි कर වැඩी करनाම राज्य වියदම වැඩ कर අනි प्यंग बादु आदाय करना एवाගේ सහना आदार हील नेंगීම තුुलिින් सय අස්ථර්ථකය ප්‍රශාරණයක් ඇතිකිරීමින් ඇතිකිරීම තමයි පසාරනාත්මක රජි මුල්ල පතිපත්තිය වෙන්නේ. ඒවගේම තමයි මෙතැන්දිි තව දෙයක්මං මතු කරන්නට ඕන ඔබදන්නවා මෑතකදී කොවිට් වසංගතේ ව්‍යක් තිය නිසා බොහෝ රාජයන් පසාාණාත්මකරජි මුල්ල්‍ය පතිපත්ති ග්‍රාත්මක කර එක පැත්තකින් රාජ වියදම වැඩි කර සහනාධාර සුබසාධන සේවා සපයන්නට ඒවාගේම තමයි අනිපත්තෙන් බදු අඩු කරලා බදු සහනආධාරදල ආර්ථික ප්‍රශාරණය කිරමති තුළින් ආර්ථික වර්ධනය ළඟා කරගන්නට කටයුතු කර. මේ කාරණාව අනි පැත්ත තයි සංකෝජාත්මක රජි මුල්ල පතිපත්තිය. ඇතම ංකෝජනාත්ම රජ්‍ය මුල්ල පතිපත්ති දවන්නේ ව්‍යාපාරික ක්‍රියාවලියේ උද්දමානාත්මක ගැටලු තියෙනවලක් ඒවා විසන්නට රජයේවියදම අඩුකරනවා. ගේෙන් බදු හළදානවා එමනැත්තං සහනාධර කප්පාදු කරනවා මෙවැනි ක්‍රියාදාමයන් තුළින් සමස්ථාර්ථකය ප්‍රචාරණය අඩු කිරීම තමයි සංකෝජනාත්ම ගරාජි මුූලිපතිපත්තිී කියලා කියන්නේ ඔව අපි දැ මේ සම්බන්ධී මෑතකද අසල්ලද විාග ප්‍ර්න කීපේකට මුම ව දස් දහතුන ගස්තු පලවනි ප්‍රශ්නය බද්ික තිස්වනි ප්‍රශ යනවා ර්ථි පසුබෑමකින් ෙව ප්‍රතිගමණත්ම තත්වක මුදවා ගැනීම සඳහා යෝග මුල්්‍ය හා රාජ මුල ප්‍රතිපත්වල සංයෝග පහත ඒවා අතරින් කවරක්ද මෙතැදදි රාජ මුූලි පතිපත්ව තරක් ොේ මුූල පතිපත්තියි දෙකම සම්බන්ධයෙන් ප්‍රශ්නය අහන්න එතැදි නිවැරදි පිළිතුරවන්නේ පිළිතුර අංකතුන ද මලද ගැන ි ැන්ගේීමම හැකවේ පොලියනු පාතික පහලීම බටේනවා න්ඩ මද ගැ මහ ැන්ීමමතම රජ මුල්ල පති පත්තිය සිද සාරාත්ක වගේමතම මහැක්විය පොිය අනු පාතික පහල හෙලීම තුලින් ඔබදන්නවා ආයෝජනය වැඩිවෙලා පසාරනාත්මක මුල්ල පතිපත්යක් ඇතිවෙන. එයනු නිවරදි පිරවන්නේ පිතුරුවන්ක තුුණ. එවාගේ තමයි දෙදස් දාහතර අගෝස්තු පලව ප්‍රශ්නපත්ය එවැන් ඊට සමානම ප්‍රශ්නයක්කානවා එහගහන්නේ. සාානාත්ම මුූලෙහා රජ මුූල ප්‍රතිපත්ති ක්‍රියමාග සඳහා උදාහරණ වන්නේ මේ සඳහා නිවරදි පිතුරවන්නේ පිළිතුරුවන්ක. අතර හතර එහිදී මහ බැංකූ විසින් විරෘත වෙලඳ පොේ රජයසවරකම් පත් මලදී ගැනීම සහ බදදු අනුපාතික පහත එහලීම. ඔබ තේරන මහ බැංකුව විසින් විවෘත්ත වෙලඳොේ රජය සුරෙකුම් පත් මලදී ගන්නවා කියන්න වෙලද පොලේ ද්‍රවශීලතාවේ වැඩුවීම නිසා ප්‍රසාාණත්මක මුල්ල පතිපත්තිකට හේතුවෙනවා. එඒගේ මතමයි රජය පැත්තිං. බදු අනුපාතිගේ පහත එහෙලීම නිසා රාජ්‍යිමු්‍ය ප්‍රතිපත්තිය ප්‍රශාරණාත්මක ලක්ෂණයක් ඇතිවෙනවා. ඒත් සඳහා ඒනිසා නිවැරදි පිළතුරවන්නේ පිරිතුරුවන්ක හතර ඒවගේම දෙදස් දහට අගෝස්තු පලවෙනි ප්‍රශ්නපත්‍රයේ වැන්නක් මහනවා ආර්ථික පසුබැක් බැස්මක් එමැත්තම් ප්‍රතිගණය සමය කිරම සඳහා වඩාත් යෝගෙ රාජිමුල පතිපත්ති වන්නේ පහත සඳහන් කර ඉහළ නැංවීමක්ද. ඔබට පැදිලි වෙනවා අඒ වගේම ශෂය හධරන අප ද දරු දරියන්ට හොඳින් පැහදිලිෙන ආන්ඩුව වියදම් වඩ කිරීම තුළින් තමයි රාජ්‍යමූලිය ප්‍රතිපත්තියේ ඉහ පසාාරාත්මක කිරීම තුළින් ආර්ථික පසු බැස්මක් සමනය කරන්නට පුළුවන්ගෙනවා. මම හිතන්නේ මේ වැඩ සතහන් අරබන සිසු සිුවන්ට රාජ මූල ප්‍රතිපත්තිය ගැ හොඳ දැනමක් ලැබෙන්නඇති කියෙ හිතන ලග ංකමති බගිය ැනගන්න මේ රාජමුල ප්‍රතිපත්තිය අරමුණු කියන්නේ මොනවද. ඕ අපි මෙත කතාකලපු මේ රාජ්‍යමුල ප්‍රතිපත්තිය අරමුණු ඉතාමත් කැටියෙන් කතාකරොත් රජය ආදායම් ක ක්‍රමික හෙල් නංවාගන්න ඔබදන්නවා ශ්‍ර ලංකාව සබන්ධයෙන් ගත්තොත් රාජ්‍ය ආදායම සසාපේක්ෂ අඩුමටකුය. එනිසා රජ මුලේ පතිපත්තිය යොම වියුත්තේ හරුණ වියුත්තේ රජ ආදායම ක්‍රමිකව හෙල් නංවාගන්න. ඒවාගේ තමයි වියදම් පැත්තගත්තොත් ියදම් තාර්ග කරන්නේ හිද අපි කියන්නේ. අනවශ්‍ය වවිදන් එමනත්තම් පලදායි නොන වියදම් හැකි පමණ අඩු කරලා යදම් තාර්කී කරණය කර ගැනීමම් ඒවාගේම තමයි ආදායෑම් සහ වියද අතර වෙනස එමනැත්ම් වියදම් වැඩිනං ආදායම වඩා ඔබදන්නවා වර්තනවිෙනුමේ එමනැත්තන් ගි ප්‍රාථම කිණු මේ සේෂයන් ඇැති වෙන එනිසා හැකි පමණ අපි අරමුණු කර ගත යුත්තේ මේ ේෂයන් හිගියන් අවම කරලා එහි අතරික්යක් ඇතිකර ගැනීම ඒවගේ ඒවගේම තමයි ආයෝජයකයන්ට හිත හිතකර පරිසරයක් නිර්මාණය කරදන්නට රාජ්‍ය මුූල පපතිපත්ති අර්මුණු කරගත යුතු මුොද හොඳ බද වියෝහයක් ඇති කරගන්නඩ ඕන ඒවගේම හොඳ ප්‍රාග්ධනය වියදම් වැඩි කරලා යටිතල පහසුගන් වැඩි කරලා ආයෝජකයන්ට හි හිතර පරිසිරයක් නිර්මාණක රීමට යුතු කර ඕන. ඒ වගේ තමයි රාජ්‍යනනා තිරසසාරමට්මකින් පවත්වා ගැ නීමත් රාජ්‍ය මුූල පපති පපත්ති මුලි කරමුණක් ෙන ඔ රජයේ ක්‍රියාකාරකම් ගැන උනන්දුවෙන ඕනෑම කෙනෙක් ර අයවැ ලේඛනය පිළිබඳ වැඩි උනන්දුවක් දක්නවා. සෑම වසරකම වසර අවසා නේදී ඕනෑම රජයක් මේ අයවැගැ ලොකු කතිගාවතක් ඇැති වෙනවා. ද අපට දැනකන්න පුන්ද මොක්ම යවැයි लेකනේ කියලා කියන්න. බුද්ධික මේ කාලෙ තමයි හැමෝම අයවැයක් ගැන කතා කරන්නට පටන්ගන්න කාලේ. උබදන්නවා නොහම්බර් මැදවාගේ වගේ වෙද්දි අයවැ පාලිමෙන්තුට දිරිපත්ව වෙන. ඇතනම රජයේ අයවැය लेකනේ කියලා කියන්න බුද්ධික රජයේවාර්ික මූලෙ සැලිසුමයි. ඉදිරි වර්සය සඳහා. න වාර්ශික මුල්ල සැලසු තමයි අයය කියලා බොම සරලව කතාගොත් අපට කියන්නට වෙන්නේ. එහිදී ආර්ථික සමස්ථ ආර්ථක කටයුතු එල නැවීම සඳහා. ර අර අපි කතාකරපු රාජ්‍ය මුල්ල ප්‍රතිපත්තියේ එන. ප්‍රදාන සංරජකයන් හසුරුවන්ට ඒවා කොහටද ගමන් කරන්නේ කියන කාරණාව පිළිබඳව සිදුකරනු ලබන වෙනස්කම් මේ මේ අයවැෑලේකනයෙන් ඉදිරිපත් කරනවා සහඒ සම්බන්ධ ඉදිරිපත් කන ප්‍රතිපත්තිමේ ලේකනය තමයි මේ ඇත්තරම වාර්සිික අයිවැෑල් ලේකනය කියලා කියන් එහිදී රජයේ ආදායම කුමන මුූලාස්ත්‍රවලින්ද රජයට ආදායන් ලබෙන්නේ මොන අන්ස සඳහාද වියදම් සිදු කරන්නේ ඒවාගේම රාජය ආදායම සහ වියදමා අතර වෙනස මම කලින් සඳහන් කර වගේ අයවැය හිගයක් පවතිනං එය අයවැෑ හිගිය කොහොමද මුූලනය කරන්නේ කියන කරුණු පිළිබඳබ ගැමුරින් සාකච්ඡා කරන්න බන්න මේ රාජ්‍ය අයවැය ලේකනනි හ අපි දන්නුවම අයවැයි ලේකනයක් සම්මතකරීමේදී කිසියම් ක්‍රමවේදත්තියනවා විශෂය ක්‍රමවේදී මුලින්ම හම්බන කතාාවෙන දේ තමයි විසර්ජනට පනත් කටුම් පදක් පාර්ලිමේතුර දිරිපත් කිරීම ප්‍රදර්ශන අපිට දැනගන්න පුලන්ද මොක්ම විශාදර පනත් කෙටුම් පදක් කියලා කියන්නේ ඔව ඔොබ කියවාගේම අයවැයකඇදි මුලින්ම කතාවට භාජනය වෙන්නේ විසාර්ජන පනත් කෙටුම් පත ඇතනවා විසර්ජන පනත් කෙටුම් පත කියන්නේ නව මුදල් වර්සයක අයවෑය මෙහෙම කටයුතු පවත්වාගෙනෑම සඳහා පාර්ලිමේන්තුේ අනුමැතිය ලබාගැනීම සඳහා ඉදුරපත් කරන ලකයක් ඔබ දන්නවා දෙදස් විසි දෙක අයවයට අදාළ විසාර්ජන පත් කෙටුම් පත මේවනවිට පාර්ිමේන්තුවේ අනුැති සඳහා ඉදිපත් කරලා තියෙනඒගේම තමයි මේ ඉදිරිපත් කරන විසාර්ජන පනත් කෙටුම් පත පර්ලිේන්ට න අනුමත වුණට පස්සේ අපි කියනවා ඒක විශා්‍යන පනතක් බවට පත්වෙනවා. ඒවගේ තමයි අපි මෙතතින්දි කතාගරන්න්නනය විශා්‍යන පත් කෙටුම්පත ගැනතාකරද්දි මේ පනත එමනත්ත මේ විශජ්‍යන පත් කෙටුම් පත තුලින් ලැබෙන විදිවිධාන මොනවද කියක රාජ්‍ය මූලිය අන්ස ගෙන කතාගරද්දි. එකක් තමයි රාජ අදාළ මුදල් වර්සේ සේවා වියදම් සඳහා. ්‍ය ප්‍රතිපාදන සැලසෙන්න්නේ මෙෙන්න්න මේ කියන විසර්ජාන පනත් කෙටුම් පතෙන්. ඒවාගේම තමයි ඒව සේවාකාරයන් සඳහා දේශී හා විදේශීය නය ලබා ගැනීමට සිදුවෙන වනම් ඒ නය ලබා ගැනීමට බලය පැවරෙන්න්නේෙත් බෙන්න්න මේ කියන විසර්ජාන පනත් කෙටුම් පතති. ඒවාගේම තමයි අදාළ මුදල්වර්ෂය සමහර ආණ්ඩුවේ අනිවාර්ය කර අනිවාර්ය කටයුතු සඳහා වියදම් ප්‍රතිපාදන සල්සගණ්ඩුවනවා. ඔබ දන්නවා උදාහරණ විදිහට ලබාගත් නයිවල ප්‍රාක්්ධන අපසු ගෙවීම සඳහා. එවගේම විශ්‍රාම වැටුක් ගෙවීම පොලිගෙවීමම් වැනිටයුතු සඳහා අදාළ මුදල් වෙන් කර ගැනීම පතිපාදන් සැල්සෙන්න්නේ මෙන්න මේ කියන විශාජන පනත් කෙටුන් පතේ. ඒවගේම තමයි එම කටයුතුවලීම වියදම් සඳහා ඒක බද්ධ අරමුදලකින් හෝ වෙනත් අරමුදලකින් අරමුදල් වෙන්කර ගැනීමට ප්‍රතිපාදන සැල්සෙන්න්නෙත් මෙන්න මේ විශාර්ජන පනත් කෙටුන් ගත. ඒවගේම අපි මේ කතාකරපු මෙතෙක් කියල කතා කරම වේ අයය සම්බන්ධ ක්‍රියාදාමේ අවසංවෙන්නේ යම්කි ක්‍රියාදාමයක් තුළ. එහිදී අපි කියනවා පලවෙනි කියවීම. පලවෙනි කියවීම කිය ඇතර මර්පීම මේ කරු විශා්‍යාන පනත්ක තුම්උ පර්ලිමේන්තුට දිරිපත් කිරීම. ඒගේම මයි දෙවනවර කියවීම කියත් කියනීම. ඒ තමයි අපි අ කවුරුත් දන්නර අයවය වාර්තාව පාර්ලිමේන්තුවට දිරිපත් කිරීම. ඒවගේ එවන තුන්වන කියවීම කියලා කියවා. ඒක මයි අර ඉදිරිපත් කරනු අයවැය වාර්තාව කමිටු අවස්ථාවේදී විවවාධයට ගැනීම සහ ය අවසංකිරීම. මෙන්න මේ ක්‍රියාදාමය තමයි අයවැය ක්‍රියාදාමයක්වෙන්න අයවැයක මූලික ක්‍රියාදාාමයක් බවට පත්ෙන්නේ ඕ්‍රේදේශන. මේ අවස්ථාවද අතුරු සම්මත ගිණුමක් කියන්නේ මොකක්ද ඒගේ අතුරු සම්මත ගෙනුමක් සහ විසර්ජන පනතක් අර ඇති වෙන සමකක්දගල පැදිල කිිීමක්කර කොඳමයි. ඕව බුද්ධික අතුරු සම්මත ගිනුමක් කියලා කියන්නේ. යම් විශය සිත හේතුවක්න මත අපි අර පෙළ කතාගරපු අයවැයක් විදිිමත් අයවැක් පාරිමේන්තුද දිරිපත් කරන්නට නොහැතිවන අවස්ථාවක. රජයේ කටයුතු අකණ්ඩුව පවත්වාගෙන ෑම සඳහා අශ්‍ය මුූල්ල පතිපාන ලා ගැනීමට පාර්ලිමේටුව ඉදිරිපත් කර සම්මත කරගන්න ඇස්තමේන්ටතුවා. එකට අතුරු සම්ම කිරමත් ඉදිරිපත් කන අවස්ථා කීපයක් තියෙන එකක් තමයි අයවැලයකෙනයක් දිරිපත් කිරීමට ප්‍රමාණත් කාලයක් නොතිබෙන්ඩ පුලුව. උදධහරනයක් වශයෙන් මැතිවරණයක් පැවතිීම හේටවක් අයවැක් දිරිපත් කරන්නට පු ැරිවෙනවා හොම මේ සඳහ තින හොඳ මුදාහර්මය තමයි දෙදස් ශ්වර්සය අයයි ඉරිපත් කරේ නෑ ඔබදන්නවා. දෙද දහන මේ වසර අවසානයේදී ජනාධිප්‍රතිපාරණයක් පැවතුුණ ඒ නිසා දෙදස් විශසව වසරට අදාල අයවයක් ඉදිරිපත් කරේ නැති නිසා රජය මොකක්ද කරේ දෙදස් දහන මේ වසර ආගභාගේදී විසර්ජන අතුරු සම්මතක නිුමක් ඉදිරි මාස හතර සඳහා ඉදිරිපත් කරනු ලැබ්වාදස් විශ් වසරේ මුල් මාස හතර සඳ. ඒ තමයි හොඳ උදාරන ඒගේ තමා හදිසි අපධාතත්වයක් ඒවාගේම පවතින තත්ත්වය තුළ යයක් ඉදිරිපත්රන්නට බැරිනං අන්නේ වන්න අවස්ථාාවලද අතුරු සම්මත ගිණමක් මගින්. වියදම් හසුරවා ගැනීමට රජය පාර්ලිමෙන්තුට අතුර සම්මත ගෙනමක් ඉදිරිපත් කරනවා. අපි බලමු දෙදදාස විස්ස දෙවන පශ්න පත්ත්‍රයේ අතු මේ සම්බන්ධ මීට අදල ප්‍රශ්යක්යමු කරලා තිනවා තයි විර්ජයන පනත් කෙතුු පත තුරු සම්මත ගෙනමතර වෙනස සහඳුනා ගන්න ඇතරම මේ ප්‍රශ්නත හොඳ පිළිතුරක් දෙන්න පුළුව මේ අපිතාගරපු කර්ුණකාරණ එක්. ඒවගේ තමයි තව කාරණාව අතුර සුම්ම ගිනම ගෙන කතාකරද්දිම කතා කළ ුතුවන්වා තමයි අයවැ ලේකන හා අතුරු සම්මත ගෙනුමත වෙනස ඉතාමත් කෙටියෙන් අපි බුද්ධික කතාකරොත් අයවැ ලේඛනයක් කියන ර්මාම කලින් කතා කරාවගේ රාජ ආදායම වියදම අඇයවැයි හිගේ පියවාගන්න ආකාරය පිළිබඳ අයවැ යෝජන වියදං යෝජන අඩංගු දීග වාර්තාවක් නමුත් අතුරු සම්මත ගිනමකින් සාමාන්‍යයෙන් එවැන්නක් සිදුවන්න. අතුරු සම්මත ගිණුමක ප්‍රධන වශයෙන් සිද්ධ වෙන්නේ වියදම් අන්සිය ගැන කතාකිරීම පමණයි. වම් රජ වියදම් කරන්නේ මොනවටද කියන එක පිළිබඳව අවසරයක් ලබා ගැනීම. ඒවාගේ තමා අයවැයක් වර්ෂයක කාලයක් සඳහා ඉරිපත් කන්න වාර්තාවක් නමුත් අතුරු සම්මත ගෙනමක් කියන්නේ මස දෙක් මාස තුනක් හතරක් වැනි කෙටිකාලයක් සඳහ ඉදිරිපත් කරනවා වාර්තාව. ඒගේ මතමයි අයවැයක් පාර්මේන්තු තුළ දිගු කාලයක් සාකච්ඡා කරලා විවාදයට භාජනය කරලා සම්මත කරගන්නන්නේ නමුත් කාලයක් තුළ විවාදයට භානය කරල සම්ම කරගන්නාදයක් තමයි අතුු සම්මත ගෙනුම. ඒවාගේ තම අයෑයකෙදීමෙන් අතුු සම්ම ගනුමකදී ප්‍රතිපත්ති යෝජනා උබදන්නවා අයවැෑ යෝජනා කියලා ආදයම් රස් කර ගැනීම යෝජනා තියනවා වියදම් යෝජනා තියනවා මේවාගෙන කතා කරන්නේ නැහැ අතුුම්මත ගනිුමකිද. කොහොම නමුත් අතුරු සම්මත ගිනුමති දිරිපත් කරත්. එම අතුරු සම්මත ගිනුමට අදාළ වියදම් ඇතුළත් කරලා අදාළ වර්ෂය සඳහා. විදීමත් අයවැලකනයක් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවේ නීතිම අවශ්‍යතාව කොමනමුත් තිබෙන. ඔ අපි මීළගෙට බලමු මේ රාජ්‍ය මූල ප්‍රතිපත්තිය ප්‍රධාන සංරජක මොනවද සහ. ඒවාගේ මෑත කාලන ප්‍රවණතාවන් පිළිබඳව. රාජ්‍ය මූල ප්‍රතිපත්තිය ප්‍රධාන සංරජකයක් තමයි මේ රාජ්‍ය ආදායම කියන්නේ. රාජයේ මේ ආදායම ලබා ගන්නා ක්‍රියාමාර්ග, මූලාස්ට්‍ර මොනවදකිල් අපි පොඩි දැනුවත් කිරීම ද අපි කතාරපු රාජ්‍යමමුල්ල ප්‍රතිපත්තිය තුළ. සංරචක ගීපයක් ගැන පි කතාගර ය හසිරීම තම රජමුල පතිපත්තිය කියලා තියන්. එහිදී පදාන රාජමුල පතිපැත්යේ පපදාාන සංරචක තම රජ්‍ය ආදාම ඔබට පේනවා පලවෙනි සංඛයා සටහන දෙ බලපුහන් මෙතිරේ රජය ආදායම කොයි ආකාරයට ගොඩනගෙන්න්නේ කියලා රජ ආදායම කාරණ දෙකක්කින් සමන්විතනෙනඇ එක තම බදු ආදායම බදු නොන ආදායම. එදදා විශස වසරේ රජේ බදු ආදායන් ගත්තහම සමස්ථ ආදායමෙන් රජ්‍යආදායමෙන් අසු නමයකටම වගේ කියන්නේ බදුු ආදායමය එක කියන්සිට කොළහ බදුනොවන ආදායම ඉට පස්ස අපි බලමු මොනොවාද බදු ආදායම කියන්නේ කියලා. බදදු ආදාෑමත් පදනසෙන් කොටස් දෙකට පිටවෙෙන්ක කරන්න පුල එකක් තමයි රිජු බදු දායම අනික තමයි වක්ක්‍ර බදුු ආදායම රරිජු බදු ආදායම කියන්නේ නයිතික වස්සයෙන් අයිතික වශයෙන් බද්ධට ඇරත්වන පුද්ගලයයාම මේ බද් ගවන් ඩඕන එක කියන්නේ මේ තවත්ෙනකුට විතන් කරන්නට බෑ උදාහරණයක් වශයෙන් පුද්ජල ආදායම් බදු ගණඩ පුළුව. එකැන දදු කුලි වැටු පොලි ලාභ අන්ස වැනි මූලාස්රොලින් ලැබෙන ආදායමට ආදාල පුද්ලීින් විසිං ගවුණු ලබන බඳ. ඒවාගේම තමයි සාමූහික ආදායම් බදු. ඒක කියන්නේ සමාගම් විසින් තම බදු අයකළ හැකි ලාබභමත ගවනු ලබන යම් බදු ඒවාගේ තමයි රදවාගැීම බදු ආර්ථික සේවාගස්තු යන මේවා රජු බද. නමු ඔබදන්නවා කලින් කලට වසරෙන් වසරට මේ බඳ වර්ග වෙනස්වවැන්ඩ පුුවන් සමහරේවා ලුතින් එකතු වෙනවා සමහරයවා ඉවත් කරන එනිසා දෑන් ර්ථික සේවාගස්තු මේ වනවට ක්‍රියාත්මක වෙන්නේනෑ ඊීට පස්ස අපපි බලමු රජයේ ආදායම වක්‍ර බද්දමු කද්ද කියනක වක්ක්‍ර බදදු කියන කිසියම් බද්දක් ගෙවීමට නෛතිකව නියම කරන පුද්ගලයාට එම බද්ධ වෙනත් අයකුට විතන් කරන්න පුුව උදාහරණ වශංග දන්නවා එකතු කළ අගේ මත බදු නිස්පාදන බදු නිස්්පාදන බදු ඇයට තේ මෝටර්වාහන මොගින් ලබනආදායම අධ්‍යසාර සිකරැට් දුන් කළ කණජතෙල් නිපාදන යන කාරණාවලින්. ලබාගන්න ආදායයිම ඒවගේ තමමා ආනය බද. ඒවගේ තම නෙකුත් බදදුයටතේ ජාතිය ගොඩන ගීමේබද සෙස් පද යනාද ඒවැන් සමන්විතනන වක්කර බද. ඒවගේම අපි කතාකරමුදස් දහතය අගොස්තු වන පශ්න පත්‍රේ මීට අදාල ප්‍රශ්ඥයක් වම වෙලතිනවා තම සීලංකාවේ බාන්්ඩ බදදු හමනත එක්යිස් ටෙක්ස් අයි බරයේ ප්‍රධාන මූලාශ කවරේද. ඒ සඳහා. පිළිතුර වන්නේ ඇතට මෝට රවාහන මධ්‍යසාර සිග්‍රැට් දුන්කළ කණිජ තෙල්වැනි නිස්පාදන යනාදීෙන් ලබාගන්න ආදායම් තමයි ප්‍රධන මූලාශ්‍ර වෙන්නේ නිස්පාදන බදු යටතේ එවගේම ආදායම ගැන කතාකරද්දි අපි දැන් කතාකරේ බදු ආදායගම ඊළඟ කොටස සමයි බදු නොව දායම ජ බදු නොවනනාදායමට ඇතුළත්වෙන්නේ බදු කුලි පොලි ලාබ ලාබංස ජාතික ලොතරයිම්ඩලෙක් ලබෙන ආදායම්. ඒවගේ ඔබ දන්න වර්ෂ් පාස මහබැංකුව විසින් සිදුකරු ලබන ලාබ පැවරුම්. ඒවාගේම සමාජ සංරක්ෂණ දායක මුදල් වලින් ලැබෙන ආදායම් ඒවගේම සේවා පරිපාලන ගාත්තු යන මේවා අධියෙන් බදු නොවනආදායම සමන්විත වෙන ඒවාගේම තමයි දෙදා විස්ස දෙවන පශ්න පත්‍රේදී මේ බදු නොන ආදායම අදාාව ප්‍රශ්නයක්ක මු කරල තියන අපේ ගැත් පොඩ්ඩක් සාචා කරම ඇත වර්සව ශ්‍රී ලංකාේ රාජ්‍යාදය දු ොන දාය මලාශ්‍ර කවරද මේ ප්‍රශ්නය සඳහා නිවල දිපුර තුරක් දබාදන්න පුුවන් අපි මේ කතාකර බදු නොන ආදාම යට තේ කතා කරපු බදු නොවන මූලාශ්‍ර මොනවද කියන එන්න විමුලාස්ශ්‍ර තමයි මේ සඳහ පිළිතුර වශයෙන් යදදා ගැනීම හැකිවන්නේ ඔබ බදු සහ බදුනව නාදයම් පිළිබඳ පැහැලි විස්තර ඉකිරිපත් කරනු ලැබවා. ඊළන්ගේට අපිට දැනග්ඩ පුළුවන්ද පසුගේ වසරවල රාජ්‍ය ආදායම් විශ්ලේෂණය කරන විට මේ කුම ආකාරය උපනැතිීන්ද දක්නට ලැබෙන්න කියලා. ඕ. රාජ්‍ය ආදායමේ උපනැති ගැෙන සලකාපලද්දි ඔබට පේනවා මේ වරේ ස්‍ය සටහන්ට අනුව සංඛ්‍යලේකන ඉදිරිපත් කරලා තියෙනවා ආර්ථික වර්ගී කරණය අනුව ආදායම. එය අනුව ආදායම ප්‍රදාන සංරාජකටිකත් අපිවෙෙන් කරලා තියෙනවා ඒ අනුව මුළු ආදායම මේ කියන බදුු ආදායම සහ බදදුනවන ආදායම ද ශ්ව වසරේද රුපියල් බිලින ඉදතුන්ේ හට තක් වනවා දෙදස් දහනමය වසරේ වාර්තා කර එදදා සටස අනුවට සාපේක්සුව. එය අනුව අපි ඒවගේ දලදේය නිස්පාතිතය ප්‍රතිසතයක් ලෙසත් අපිට කතා කරන්නට පුළුවන් රාජ්‍යආදායම. ය දොහදශම නම අදශම එකක් දක් අඩුවවෙ ලාතියනව දෙදස් විශ්වසරේදී දෙදස් දහන මේ වාර්තා කර. දොල්හයදසම හයට සසාපේක්ෂ ඒවගේම බදුවාදායම තුළ පදාාන සංරචකයන් ගැත් අපිටම මෙතැදිි කතාගන්නඩ පුළලන් තමත් කට දෙදස් විස්ස වසර ගැන සලකපුහම අපට පේනවා එක නිස්්පාධන බද්ධ තමයි බදු ආදායම පධාන සංරචකය එමනැත්තං බදු ආදායමට ප්‍රධාන වසෙන් දායක වෙලා තියන්නේ නමුත් දස් ධනානමවාසරයේදී එකතු කලාගේ මත බද්ධ තමයි බදුආදායමට ප්‍රධාන දායකත්වයක් ලබාදීලා තියෙන්න. ඒගේ බදුු ආදායම වෙන ගත්තහම හි සංයුතියත් අපි දෙදස් ධහනමේ විශස දත්ව සලකා බලමු. ඔබට පේනවා මේ රූප සටහන තිරේ පෙන්නුම් ක රූප සටහන් දෙයා බලපුහම දෙදශ විස්ස වසර සංකයාලයකන පි වරහාන්යක් තුළෙ පෙන්නුම් කරලතියෙනවා. නිස්්පාදන බදු හා සුරා බදු තමයි, ප්‍රධාන වසයෙන් බදු ආදායමට දායක වෙලා ති ඒ සියයට විසි හයදසම් පහක් වෙනවා. ඒවගේ එකතු කළගේ මට බදධ ගත්තහම දෙදස් විස්් වසරේදී. සියට දහනමය දශම දෙගක් වෙනවා අය දෙදස් දහනම විසි පහයි දසම හයට සාපේක්ෂු ඒවගේම ආදායම් බදුගත්තා හම දෙදස් විශ්ස වසරයේදී විසි දෙකයිදශම විසි දෙකය දසුම් බින්ඳුවක් වෙනවා. මේ ආකාරී ලෙස අපිට ඉතමස් සරලව බදු ආදෑම සංයුතිය ගැන පැදිල කිීමක්. විශේ හදාරන සිසු දරට පැදිලි කරන්නට පුළුවන් මේ පිබඳ සවිස්තර විස්තර දැකගන්නට කියවගන්න පුළුවන් ශ්‍රී ලංකා මහ ැංකු අර්ථාව තියෙන දත්තත් එක්. ඔවු අපි මේ සම්බන්ධෙන් මෑතකද යශන ලද විභාග ප්‍රශ්නයක් වෙති බුද්ධි දෙදස් දහට අගෝස්තු පලවෙන ප්‍රශ්නය හනවා ති තිස්සටවෙනි ප්‍රශ්නය වෙන ශ්‍රී ලංකාවේ බදු අයවාරය පදාන ූලාශ්්‍ර වන්නේ මක් කුමක්ද කියලා. ඇත්තටම මේ ප්‍රශ්නයට උත්තර දීමේදී, ඒ බලපානවර්ෂය අනුව මේ ප්‍රධාන මූලාශ වෙනස් වන්න පුළුවන්. ඒ අනුව ඔය දෙදස් දහට වසට ආදාව නිවැරදි පිළිතුර වන්නේ පිළිතුරුවන්ක එක ආදායම් බද්ධ එකතු කලාගේ මත බද්ද නිස්පාන බද්ද. අපි මේ ප්‍රශ්නය දෙදස් දහනේදී ඇහුවොත් ප්‍රාන මූලාශ්‍රය වෙන්නේ එක කළගේ මත බද්දේ සියර විසි පහදසම හයක් වෙන. නමුත් මේ ප්‍රශ්නයම දෙදස් විස්සට අදාළව ඇහෝත් නිවැරදි පිළිතුරවන්නේ නිෂ්පාදන බද හෝ සුරාබදු. කොද සමස්ත රාජ්‍ය ආදාෑයමට සට විසිය ඇදසම පහක දායකත්වයක් දක්කනවා නිස්පාදන බද. ඔවු අපිට දැනගන්න පුළුවන්ද මේ රාජ්‍ය ආතායම මෑතකාලේදී දලදේශය නිස්පාදනය ප්‍රතිසතයක් විදිහට අඩුවීමට බලපෑ හේතුමනවද කියලා ඒ වගේම රාජ්‍ය ආදායන් වැඩිකර ගැනීමට රජය තවදුරටත් අනුගමය කල් හැකි ක්‍රියාමාර්ග මනවාද කියලා ඔ බද්ධග හොබ හොඳ ප්‍රශ්ණයක් තමයි මේවෙලා ඇස්ුවේ ඔබට පේනවා මේ තිරේ නු ක තියන අපේ මේ රූප සටහනේ රජයේ ආදාම දල්දේසිී නිස්පාතිය ප්‍රතිසතයක් ලෙස. එනිසා මේ විශය හධාරණ දර්දරයියන්ට හොඳට පහැදිලි වෙනවා. කොහොමද දෙදස් දහය ඉඳලා දෙදස් විශ්ස දක්වා මේ රාජ්‍ය ආදායම ධදනී ප්‍රතිසතයක් ලෙස වෙනස් වෙලාතියනනිකිලා. දෙදස් දහනාමය විශ්ෂ වසරවලට එනකොට. රාජ්‍ය ආදාෑම සැලකතු ප්‍රමාණක සාපේක්ෂවා අඩුවවෙලාතියනවා දලදේශසි නිස්පාදිතියේ ප්‍රතිසතයක්ක්ලෙසන මේ දස මේ එකයි දෙදස් විස්සද මේ සඳහා ප්‍රදාන වසයෙන් බලපපු කරනා ගොඩක්තියෙන අපි නමුත් කීපයක්කිිළිබඳ විතරක් සාකච්ඡා කරමු. එ අනුව මෑතකාලයේද දලදේසි නිස්පාදයේ ප්‍රතිසතයක් ලෙස රජ ආදාෑම අඩුවෙන්න්නට බලපපු ප්‍රධන කරුණු මොනවද කියලා අපි සැකවිින් සාකච්ච කර. ඇතරම ලංකාේ බදවවාදෑ මෙේ අඩුවන්නට බලපවන පදාාන හතුයක්ක්තම බදු පදනවා ඉතාමත් අඩුවීම ඔබ දන්නවා බදදු දැලටසුවන පිරිස අඩුනම් අපිකිෙන බදු පදනම ඉතමත් පටුයි කියලා ඒවාගේම තමා බදු පදනව පුළුල් කිරීමින් තොරව බදු අනුපාතික අඩු කරනවා මෙයත් රාජ්‍ය ආදායම අඩුවීමට පදාන වසයෙන් හේතු වෙලා තිෙන ඒවාගේම දෙදස් විස් සහ විසි එක මේ අපි අද මේ කතා කරන වර්ෂය ගැෙන ගත්තාම මේ කාලේ තුළ බදුආදායම ඉතාමත් අඩුවන්නට හේතුුණ කොවි්‍යප්තියේ බලපෑම. මොකද කොවි ව්‍යප්තියන්නි ආර්ථික කටයුතු අඩ පඩ වුණා ඒවගේම තමයි මේ නිසා බලපෑමට ලක්වූ පුද්ගලයන්ටහ සමාගංවලට සැලකේ යුතු බදු සසාහන විරාම ලබා දුන්නා රජය විසිකි. මෙයත් රාජ්‍යආදායම සැලක යුතු ලෙස බල අඩුවීමට මේ කාලේ තුළ බලපෑම් කරනු ලැබවා. ඒවාගේම තමයි ආර්ථිකය සැලක යුතු ප්‍රමාණයක සුබසාධන අරමුණු අරමුණු මත බදුොලින් මුදදා හැරලති නො ඒවගේම තමයි බදුනීති බදුරී බදු නීතිසා පරිපාල්නය හිදැස් තියෙනවා දුරුවලතා තියනවා මේ නිසා සමහ රායතන සමහල පුද්ගලයන් බදුගේවීමින් වැලකී සිටිනවා බදු ගෙවිම් පැහර හරිනෝ ඒවගේම තමයි විධ කරුණු පදනම් කරන බදු නිහස් කිරීම් බදු සහන විශලාල වස්සයෙන් ලංකාව තුළල ක්‍රියාත්මක වෙනවා අදටත් ඒවගේ අපි දන්නවා විදේශය වළදාමත් එක ගණු දෙනු කරනෝකට රටවල් අතර යම් ියසුම්ෝල්ට එළඹෙනවා එහෙදත් බදු නිදහස් කිරම් වලට රජයේ යොමු වෙනවා. ඒවගේම තමයි ලංකාවගත්තහම අවි විධමත් අන්ශය සාපේක්ෝ අවිදිමත්තන්සියයක්ත් සැලකයුතු ප්‍රමාණයක තියන එතකවොට අවිධිමත්තන්සයක් පවතිනකට බුද්ධික අපිට පුළුවන්කමක් නෑ අර විධිමත් ක්‍රම හරහා ආදායම් රැස් කරගන්නට ඒවාගේම තමයි සංස්ථාපිතන්සයෝ ගත්තහම අන්සේ මෙන්ම පුද්ගලයම් ගත්තාහම ආකල්ප මේ වශයෙන් තාමත් අපි දු්පත් කියලා මට හිතෙන්නේ මේ බදවාදාෑම රැස්කිරීමේදී. මොකද ආකල්ප මේ වසිෙන් අපි තව බදුගෙවන්නට ඕනෑ රාජාදායමට දායක ව ඩෝනෑ කියන කාරණාව මිනිසන්තුරල තාමත් දියුණ වෙලා හැ කියලාමට බොහෝවෙලාලට හිතෙනවා. ඒගේම තමයි ඔබදන්නවා රජය පදාාන ස්්‍රරජ්‍ය විවසායන් බොහොමයක් අණ්ඩුවෝ පාඩු ලබන.ඒ පාඩු ලබන කොටය ව්‍යසායන් හරහා එ තියෙන රජාදායම මෙහමනැත්තං. රජයට එකතු ෙන්ඩ තියෙනආදායමත් යමා ආකාරයකින් අඩු වෙලා තියෙනවා ඒවගේම ඔබයාසු හපු ඊළංඟ ප්‍රශ්නය තමයි රජ අආදයන් වැඩකර ගැනීම සඳහ නම් ොවද ගන්නඩ පුුවන් ප්‍රියාත්ම ක්‍රියාමාර්ග අරකර අතා අර කලින් කතා කරපු කාරණාවලම අනිත් පැත් අපි සලකා බැලුවොත් බදු පදනම අපි පුළල් කරන්න පුළුවන්ගේ කියන බදු දැලට හසුරගන්නට ලුවම් ප්‍රමාණය වැඩි කරපුහම පිට බදුවාදායම් ඩිරගන්නට පුළුවන් ඒවාගේම තමයි සරල බදුු යුහක්්‍රයක්ත්ම කරන්නට සංී ඔබදන්න සංකීන බදු යහක් යනකොට බදු දැළට හසුවෙන පිරිස සහ බඳදු රැස් කර ගැනීම අපහසුවෙන ඒවගේම තමයි අර්මා මුලින් කතාකරාවගේ බදු පරිපාලනේ දුරුවලතා තියෙනවා හිරැස් තියෙනො එනිසා බදු පරිපාලන කාර්යක්ක්ෂම කිරීම තුළින් මේ කාරණාව සාර්ථ කරගන්නට පුළුව ඒවගේම තමයි බදු සහන සහ විරාම අපි විශාල වසයෙන් ලබා දෙනවා මේ පිළිබඳවත් නවත සලකාබලන්නට වෙනවා පසු විප්‍රමා කරන්ඩට තියෙනවා අත්‍යවශ්‍ය කරණාවලට පවනක් අපි මෙවාසීම කරන්නට සිදුවෙනවා ඒවගේම තමයි අරමා කලින් කතාකරාකා අණ්ඩෝ පාඩුලම රාජ්‍ය විවසායන් වල කාය සාධනය වැඩි කරගැනීම තුළින් අපිට රාජ්‍යදායම වැඩිරගන්නට පුළුවන් වෙනවා राජ्यමूले ප්‍රतिපත්තිය තවත් වදා වැදගත් ප්‍රධාන සන්දරසක ඇත්තමයි මේ රාජ වියදම කියන්නේ රජය මොන වගේ වැඩ කටුල් සඳහාද මේ වියදමක් දරන්න ඔබුද්ධික ැන් අපි රාජ ආදාෑම ගැන කතා කර ඉළඟට රාජ්‍ය මූල ප්‍රතිපත්තිය නි සන්රජචක ඔබකිව විදිහයටට රජ වියදම්. රජය වියදම් සිදු කරනව පදාාන කරුණ කීපයක් මත ඔබ දන්නවා ඇදිනෙදා කටයුතු පවත්තාගෙන ෑමට රජයටට වියදම් අවශ්‍ය. ඒවාගේ පොදු බන්් එමනත්තන් සුබසාධන බා්ඩ අධ්‍යාපනය සෞඛ්‍ය වැනි කටයු සඳහා රජයට වියදම් කරට සිද්ධ වෙන. ඒගේ තමා ආදායම් ව්‍යප්තිය පුනර්ජීවේමනැත්ත ්‍යප්තිේ විච්මතාවන් අවම කර ගැන්න ඔබදන්න සමෘර්ධය ලබා දෙන්න පුළුවන් කලින් ජනසවිය ලබා දුන්. ඒවාගේ වැඩ සටන් සදහත් රජට මුදල් අවශ්‍ය වෙන. ඒවාගේම තමයි සාර්ර්ථික ස්ථයිතාව ළඟ කරගැන්න ගැනීමට ඒවාගේ ආර්ථික වර්ධනය ස සංවර්ධනය දිගුකාලී නුව පවත්වා ගැෙන ගැනීමට රජයට මුදල් අ වශ්‍යන පදාන වසයෙන් රජයට යටි තල පහසුවන් සංවර්ධනය කිරීම සහ ඒතුළින් පෞද්ජලික ආයෝජන දිරිමත් කිරීම සඳහ රජයට සිද්ධ වෙනවා වියදම් සිදු කරන්නට. ඒවාගේම බුද්ධික රාජ්‍ය වියදම ගැන කතා කරද්ද අපි කරණ සැලක්ලි මත්තෙන් ලෝනකාරණාවක්තිනවා ආර්ථික වර්ගී කරණය අනුව අපිට වියදම් වර්ගිරණය කරන්න පුළන් ඒගේම කාරයන් අනුව වියදම්ම වර්ගී කරණය කරන්න පුළුවන්. ආතික වර්ගී කරණය අනුව පුනරාවර්ථන වියදම් ප්‍රා්ධන වදම් සහ සුද්දනෑදීම ආකාර දෙක්කට වියදම වර්ගි කරණය කරන්න පුළුවන් ඒවාගේම කාරයන් අනුව වියදම ගැන සලක අද්දිත් අපිට කාරයන් අනුව පුනරවර්තන වදම් සහ රජායෝදන කියලා කොටස් දෙක්කට වෙෙන් කරලා හඳුනාගන්නට පුළුවන් වෙන. ඔබ සඳහන් කලා රජයේ වියදම් පුනරාවත්තර වියදම් සහ ප්‍රාග්ධන විදම් සහ සුද්ධ නයදීමම විදිට කොටස් දෙකට වර්ගේ කරණය කරන්න පුළන් කියෙලා. අපිට පැහැදිි කරල දෙන්න පුළන්ද මේ මොනවාද මේ පුනරවර්තන වියදම්මලට අයත්වෙන් කියලා. පුුණරවර්ථන විදං වලට ප්‍රධාන වසිීමමහ අයත්තවෙන්නේ බණ්ඩහා සේවා සඳහා යන වියදම. ඒයට දෙ අපි කියට පුළ වැට ු ප ේතවලට රජ විශල් වස මුදල් විදං කරන. ඒවගේම තමා රජය අනිකුත් අපි කිය ගොඩනැගිලි පවත්වාගෙනය එමන ප්‍රවාහණ කටයුතු පවත්වාගෙනයම සඳහා වැනි දේවල්ලවට රජේ. ියදම් කරන්නට සිදුවනෙන ඒවා ප අනිකුත් බාන්ඩ හ සේවා කියලා කියන ඒගේ තමයි රජයට විශහල වශයෙන් දම් කරන්න සිදවෙ ලාතිවා ොලිගේවිම් සද රජ ාගත්තු යි සඳ ලිගවන්න ඒවාගේම තමයි රජේ වර්තන පැවරුම් හා සහදාර සදහත් රජයට වියධම් කරන්නට සිද්වෙලා තියෙනවා ඔබ දන්න කුටුම්බලවට විශ්‍රාම වැටුපග වෙනවා සෘදය දෙනවා ඒවාගේ පහන සහරධාර දෙෙනවා මේ සදහ රජය විදම් කරන්න සිදුවෙනවා මේවා පුුණනර අවර්තන විදම් කියලතම කියන්න ඒවාගේ තම පඩුලම රජ ආදා යතනවලට විවසායන් වලට සහ රාජ්‍ය ආයතනවලට රජය පැවරුම් සදුි කරනො මේත් අපි සලකන්නේ පුනරාවත්තන වී දම් කියලා. එතොට ුද්ධික දෙදස් දසය වසරේ සහ දෙදා විශ් වසරේ මේ අපි කතාකරපු පුනරවර්තන විදන් වලට අදාලා පශ්යකුත් අපි මෙතෙන්දි තිරේ පෙන්නුම් කරනවා අපේ දුවන්ට දැන ගැනීම ඒ ප්‍රශ්න දෙකම හ ශ්‍ර ලංකා ආන්ඩිය පුනරවර්ථ විදි ප්‍රදාන සම්රාචක නම් කරන්න ඒවගේම ඒනිස්සා ඒ සඳහා නිවරදි පිළිතුර අපට ලබාදන්නඩ පුළුවන් අපි මේ මුලින් කතාකරපු බණ්ඩ හසේවා යන වියදම පොලිග වර්තන පැවරුන් යන කියන කාරණ තමයි මේ ප්‍රශ්න දෙකටම අදාලව නිරදි පිළිතුර වන්නේ ඕ මෙ තිරසාර ආර්ථික වර්ධනයක් ලගාකර ගනීම සඳ ප්‍රාග්ධන වියදම් විශේෂෙන් අත්‍යවශ්‍ය වෙන. දස මීළඟට අපිට දනගන්ද පුළුවන්ද මේ ප්‍රා්ධන වියදම් සසා ශුද්ධ නෑදීම් කියල හඳුරන්න්න ොවද කිය. ද්ි අපිදැම් ියදම්ගන කතාගරත්දිම මුලින් කතාකරය වියදම් පාශ් දෙ එකක්තියවා එකක්තමයි පුනරාවර්තන වදම් අනික තමයි ප්‍රාගධන වියදම්සා සුද්ද නයිදීම් කියලා කියන්නේ. තව අපි බලමු ප්‍රා්ධන වීදමහා සුද්ද නයිදම කියලා කියන්නම කද කියල ප්‍රා්ධම වියදම කියන්නේ ස්ථාව ප්‍රග්ධනවත්කම් එමනත්තම් ප්‍රාගධන පැවරුම්. අම මුලින් කිය වගේ රජා අයතනවට රජ සස්ථාවලට වගේ පළත්පාලනවලට රජය වියදම් කිය ප්‍රා්ධන වදම් පැවුරුම් සිදු කරනවා ඒ වැ එකතුව ප්‍රාග්ධන වීදම කියලා කිය න ඒවගේම ප්‍රාග්ධන වියදම හා සුද්ද නයදීම කිය වියධම් පාර්ශවයට තව සුද්ද නයදීම් කියන කොටසකුත් එකතු ෙන්න්ඩෝන ඒ කියන්නේ රාජ්‍යවේසායන්ට නය දෙනවා ප්‍රාග්ධන වේදන් වලට අනුව අමතරව රජය නය ලබා දෙනවා ඒගේ අයතනවසින් විසින් නැවතනනායි ආපසුත් රජයට ලබා දෙනවා. ඒවාගේම අත්තිිකාරම්ගිනුම් කටයුතු සඳහා මුදල් ලබා දෙනවා. ඒවාගේම ප්‍රතිවියෝවගත කිරීම සඳහත්වය දම් සිදු කරන. බේන් කියන ඒවා සුද්ධ වටිනාගම ගත්තහම සුද්ධ අයදීම් කියලා කියන. එයනුව ප්‍රාගධණ වියදම සහ තුද්ධනෑදීම් කියන මේ කාණ්ඩ දෙකම ගත්තාහම අපි කියන ප්‍රාගධන සහ සුද්ධ නයදීම් කියලා. ලංකා මහමබැංක්වයි ර්ශික ර්තාවේ රජය වියදම් ආර්ථික වර්ගී කරනය සහ කාරයබද්ධ වර්ගීකරණය ලෙස දෙයාකාරයකට සඳහන්යවා ආර්ථික වර්ගී කරණයනු පසුගගේ කාලෙ කොහොමද මේ රජය වියදම් කුමුණ ආකාරයකන්ද ක්‍රියාකාරයත්ව පෙන්ඩුම් කරලා තියෙන බුද්ධික ආතිික වර්ගී කරයනු රජයර්තන වියදම පිළිබඳ මම රපසටහනක් මෙමැතිරේ පෙන්නුම් කල තියෙනවා ඇතකට මේ විශේ හද දරයන්ට හොඳින් බලාගන්නට පුළුවන් රජයේ වර්තන වියදම ගත්තහම දෙද විශ් වසරේදී මොනාකාරයට වවර්තන වියද සිදුවවෙලා තියනෙ කියනෙක මේයි හොඳින් පැදිලි වෙන. ඔබ පේවා පොිගවිම් සඳදා තිස්හයක් රජය වදම් කරලා තියනවා පුන රාවර්තන වියදම් යට. ඒවගේ වැටුක් පහවේතනගවැන්න සිර තිහක්යෙන් කල තියන. එඒගේම පිියර කටි කලින් කතාකර කටුම්බන්ේවෙත පැවරුම් සඳ සේර විසි තුනක් වියදම් කරලා තියෙනවා. තවදුරටත් මේ කාරණාව අප කතාකරොත් ආර්ථික වර්ගී කරණය අනුව අ කලින් වියදම් ආදායම් පෙන්නුම් කරා වගේම මේ සංගය සටහනකින් අපි දත්ත කීපයක් පෙන්නුම් කරලා ති. ඔබට පේෙනවා වියදම් පර්ශවය ගත්තහම සමස්ත වද හා සුද්ධන අයදීම් දෙදස් ධනම වර්ශයේද දෙදස් විස වස්සේදී වෙලා තියනවා බිලියන තුන්ද සතලිස් එකක්.ය දෙදස් දන මේ වසරයට සාපේක්ෂුව දෙදස් දහනමේ වසරේ වූ දතු රුපියල් බිිය තුන්දාත්තුන්ේ තිස් සතට සාපේක්‍ෂෝ. දලදේශය නිස්පාතිතය ප්‍රතිසතයක් විසේ විදිහටමය ගත්තහම. දෙදසස් විස්සවසරේදීඒ විස්්සයි දසම තුනක් වෙනවා. දස් දහන මේ වසරේදී ඒය. විසිකයි දසම දෙකක් වෙනවා ඒය අනුව ඒවගේ තමයි මේසාකය සහන් ෙ තවදුරටත් ැලුවත් බට පේෙනවා පුුණරාවර්තන වියදම් ඒවාදන ප්‍රා්ධන වියදම් කොයාාකාරයටද දස් දහන මේසා දස් විශස වසරවල විදන් සිදුරලා තියන්න කියන කරනාව. ඒවගේ තවදුරටත් මේ කාරණාව අපි රජයේ වදම් ගැන කතාකරොත් මෙ තිරේ පෙන්නුම් කරන රූප සටහනිින්ේ දදුදරුවයන්ට හොඳට පේෙනවා දෙදස් දාය ස විස්සා අතර dalaදේසිය නිස්පාදිතිය ප්‍ර precisaිසාතයක් දියට රාජ්‍යආදායම को හ ආකාරයටද සිදවෙලාතියන්න කියන ආකාරණාව යනුව දෙදස් විස් වසරේදි අරම ින් කතාකරාවගේ දදේසි නිස්පාතිය ප්‍ර precisaසාතයක් ෙස එසියට විසද සමතුනකුත් දෙස් දහන මේ වරෙන වසරේදී සවිසි දෙකයිද සම දෙකකු ආකාරෙන් දම් සිදවෙලායන සමස්ත වීදම සිදුවවෙලාතිය. ව අපිදැ මේ සම්බන්ධයෙන් පහ පසුගිය විභාග ප්‍රශ්න කීපයකට අවධානියම කරව. බුද්ධක දෙදස් දාහත අගෝස්තු ප්‍රශ්න පත්‍රයට ගියොත් තිස්සට වනි ප්‍රශ්නයහනවා ම ඇත වර්ශෂව ශ්‍රී ලංකාවේ රජ්‍ය අයාය සහ දළදේී නිස්පාති අතර අනුපායා රජවීදම් සහ දලදේශී නිස්පාති අතර අනුපාතිය ආසන්න වශයෙන් වන්නේ කුමක් දෙකිලා. ඇතර මෙහින් ආන්නේ රාජ්‍ය ආදායම දළදේශය නිස්පාතිය ප්‍රතිසතයක් විදියටටත් රාජ්‍ය වීදම දළදේශය නිස්පාතිය පතිිසතයක් විදිහටත් කොපමනද කියන එක මෙයත් වසරින් වසරට මේ ප්‍රමාණය වෙනස් වෙනෝ. එය අනුව දෙදස් දහනමේ දත්වලට අනුවනම් මේ සදා නිවර්ධය පිළිතුරවන්නේ නිියර පිතුරුවන්ක පහ. මොකද රාජ්‍ය ආදායම දොළහයි දසම හයකුත් රාජ්‍ය වීදම විසි දෙකයි දසම දෙක්කුත් වෙන නිසා ලදී නිස්පාති ප්‍රතයක්ද ඒ වගේම විස් වසරතා අදාල නොම් නිවැරදි පිළිතුරවන්නේ පිළිතුරුවන්කතුන මොකද රජ්‍යආදාම දල දේසි ස්පාති ප්‍රතිිතයක්ලෙේ නම දසම දෙකයි වියදම විශසාසදම තුුණක් වන නිචා ඒවගේම දෙදස් දහනම වසර ග ශ ්‍රය වර් ශ ලංක රජ පුනරාවත්න වි්‍යාම විසාහලම සංජකය වනුවේ ඔබට පැහැදිලි ප්‍රදාන සන්රාජකගේවන්නේ පොලිගගේවිම් ඒ සදඳ ඒනිසානිවරදි පිතුරවන්නේ පිළිතුරුවන්ක පොලීගෙවිම් බ ර්ථක වර්ගී කරණය පළි අනුව රජයේ වියදම් කොහොමද වෙන්න කියලාම පැහැදිලි ඉදිරිපත් කිරීමක් සිදු කර අපිට කෙටියෙන් දැනගන්නඩ පුළුවන්ද මේ කාර්ය බද්ධ වර්ගී කරණය අනුව රජ වියම් වර්තන විදම් කොයයාආකාරයද ක්‍රියල්කාරිත්වය සිදවෙන්න කියල ොදික කාරයන් අනුවත් වියදම් වර්ගීරණය කරන්නට පුළුවන්. අපි බල මොනවාදම මේ කාරයන් කියලා කියන සාමාන්‍ය පොදු සේවාකාරයන් සදහ විදන්ගෙනවා ඇති සිවිල් පරිානය ආරක්ෂකට පොදු නතිහා ආරක්ෂාව ඇ දම් වර්ගි කරය කරන්න පුළුව.ඒවාගේම ආර්ථික සේවා කියලත් වදම් වර්ගී කරය කරන්න පුළ. අමොනෝද මේ ආර්ථික සේවා කුසිිකාරමය සඳහා වාරිමාර්ග ඒවාගම බලසක්තිය ජල සම්පාදනය යන කාරණ සඳහත් වදම් සිදු කරන්නට පුළුවන් ඒවාගේම සමාජ සේවාසේනුත් වෙදම් වෙන් කරන්න පුළො අධ්‍යාපනය සෞඛ්‍යය සුභ සාධනය ප්‍රජාසේවා යන සමාජසේවලට විදම් සිදු කරන්නට පුළො ඒවාගේම පොලි ගවීමම් සිදු කරන්නට පුළුවන්. බෙන්න්නමයාආකාරයේ කාරයෙන් අනුව බොයදම් වර්ගී කරණය කිරීම තම අපි කාරයන් අනුව විදම් වර්ගී කරනය කියලාආර්ථික විද්‍යාතු හඳුන්න්නුල බන්නේ ආර්ථික විද්‍යාව හදාරන සිසුන් විදිහයට ඔබ දැනගෙන සිටියයුතුයි ප්‍රධන වශයෙන් රාජ්‍ය මූල්්‍ය ශේෂයන් පිබඳු ැසන් අපට පැදිලි කල දෙදඩ පුුවන්ද මේ මොනවාදමේ ප්‍රධාන රජමූල්ල සේෂයන් කියන්නේ සහ ඒවා ඇති වැදගත්කම මොනවාදකින් අව බුද්ධික අපි ආදායම ගැන කතාකරා වියදම ගැනතා කර ලංකාව පැත්තිෙන් ගත්තොත් මේ වියදම ආදායමට වඩා ඉතාමත් සැලික විතු්‍රමාණකින් වැඩි. එතකොට එතකොට ඇතිවෙන දෙයක් තමයි පදාන රජමුූල් සේෂයන් ගැනපි කතා කරනවා. ප්‍රදාන සේ තුනක් ගැන ර්ථි විද්‍යාවය කතා කරවා රජ්‍යමුූල අන්සේ තුළ ඒ. පලවනික තමයි වර්තන ගනිමීමේ සේෂය.ඒ කියන්නේ වර්තන ආදායම සහ වර්තන වියද අතර වෙනස. දෙවන ශේෂයේ තමයි ප්‍රාථමක ගිනිීමේ සේෂය.ඒ කියන්නේ මුළලු ආදායමත් පොලීගවම් පොලීවදම් හැර යන ඉතුරුියදම් අඩකර හම ලැබෙන ේෂ, ප්‍රාථම ගනිිීමේෂ කිය හඳන්නොවා අනිත් සේෂය තමයි අපි ැමෝම කතා කරන්න හැමෝම දන්න ශේෂය සමස්ත සේෂේ. එක කියන්නේ අපි අයවැෑ හිගේ කියලා කියන්නේ මේ කාරණාවටේ තමයි සමස්ත ආදායම සහ වියද මාතර වෙනස තමයි අයවැෑ. සමස්ත සේෂය කියලා හඳුන්නනු ලබන්නේ. එතකොට දෙදස් දහනම අගොස්තු පලවෙන ප්‍රශ් ප්‍රශ්නයකටත් අපි මේකම යමු මෙහිදීහන්නේ අන්ඩුව අයකන ප්‍රාථම ගින් මේ සේෂය නිර්වාචනය කරනුවේ මේ සඳහහා නිවැරදි පිතුර වන්නේ දීමන ඇතුලක් මුළු අයබාරය සහනයපොලිගේවි මෙහර මුළුවේදම අතර වෙනස ලෙස තමායි ප්‍රාතිමකේසි ඉසල්ල හඳන්නාාගනු ලබියන නිවරදි පිතුරවන්නේ පිළිතුරුවන් දෙක. ගේම තමයි වර්තනගිනු මේ හිගේ සහහි ප්‍රතිපාග පිළිමත් අපි මේදීක්ගඹුරින් කතා කරමු අපේ මේ විශෂේ හදාන ද්දරුන්ට දැනගැනීම ඇතරනම වර්තනගෙනුේ සේෂය තුළින් පිළිමුපු කරන්නේ ජාති තරන් වල දායකට්. එවගේම වර්තන ගිණුේ හිගයක් තියෙනවන ඒකට අපිෙනව රජයේ නිර්ී තුරුම් පවතිනවා කියලා මේ හත්තුවෙන් සමස්තතිතුරුම් ප්‍රමාණ අඩුවෙන්න්නට හේතුවෙනවා ඒවගේම තමයි වර්තන වවිදාන නොලට පවා ණය ගණ්ඩ සිදුවන. එකන්නේ රජයේ දිනදා කටයුතු ඔල්ට පවා නයගන්නට සිදියනවා ගෙන කාරනාව තමයිඇත්තට මෙගෙනුේ හිගයක් තිනවා කිනිීම පෙන්නුම් කරන්න ඒවගේම තමයි රාජ ආයෝජනයට යදිවෙ හැකි මුදල් අඩුවීමම් ඔබ දන්නවා වර්තන වදන් වලටත් නයග්ඩ සිදුවනොත් ප්‍රාගධන වවිදන් සඳහ අපි අර කතා කරපු වදන් සහ ප්‍රමාණවත් අආදායමක් ට ලබෙන්නේ න ඒ කාරණාවත් මෙහිදී අපිට සලකා බලන්නට සිදුවෙන ඒවාගේම තමයි දිගු කාලන ආයෝජන ඇඩුවීම නි ආර්ථික වර්ධනයට අහිතකර ලස බලපාන්නට සිදුවෙන මෙවර්තනගිීමේශේෂය වැඩිවෙන්න්න වැඩිද ඒවාගේම අපි ප්‍රාථමක කිණුේ හිගේ ගැනත් කෙටයෙන්ම කතා කරමු ප්‍රාථම ගිේ හිගේකිව අපි පොලි ගේවිම් සදායන වියදම අත්හරපුහම වියදමත් වියදමත් අදමත් අතර වෙනස රජය මගින් ගණු ලබන තීරණවලින් වර්ශය තුළද සිදුව නියම බලපෑම මේ මගින් මනින්න්නට පුළුවන් ඒවගේ ම සඳහ පොලිගවිම් ක්‍රී කෙරෙහි බලපෑමක් කල නොහැකි යන අදහස අනුවු සලකා බලන්ටටත් මෙහිදී පුළුවන් ඒගේ මතයි පොලිගගේවිම් හැරණයා ලැබෑ ගැීම ප්‍රමාණය මේ අනුව තීරණය වෙන ඒවගේ මතම පාථම ගින් මේ තාවත් වැදගත් ලක්ෂණයක් වන්නේ ්‍රාථමක සේෂය අතරික්යක් ඇතිකර ගැනීම අනිවාර්ය වෙනවා රාජ්‍යාදායම වැඩිකර ගැනීම සඳහා. ඊළඟට අපි සමස්ත සේෂය ගැන කතාගරොත් එහි වැදගත්කම අපි දන්නල් හමස්තරේජය කියන්නේ සමස්ථ අදායම සමස්ත වවිධමතර වෙන්ස. රජයේ කෝපමන ප්‍රමාණයක් සමස්තවශයෙන් අය ලබ ගතුද කියන කාරණාව තමයි සමස් සේයෙන් කියවෙන්න. ඒවාගේම තමයි අයවැ හිගේක ප්‍රමාණයසායේ මූල්ලනය කරන ආකාරය පිළිබඳව විග්‍රහයක් කරනවා සමස්තේය තුළින්. ඕ ඔව පහැදිලි කරන ලද රාජ්‍යමල්්‍ය සේෂයන් මෑතකාල්ලී නව, කුම නාකාරය අගේයන්ද පෙන්ුම් තිය. බුද්ධග ඇතරම දල්දශය නිස්පාති ප්‍රතිසතයක් රාජ්‍යමල්ය හිගයන් අපි අර කතාගරපුත්තුුණම මේ රූප සටහනිසා සංඛ්‍ය සටහනය පෙන්නුම්රලා තියෙනවා අපි මේ එකක්යක් ගැන කතාගරන්නට යන්න නශනය ඔබට පේවා ද දන නිසා විස්් වසරවල්ද සමස්ත සේෂය සැලක ුතුලෙස වැඩිවෙලා තියවා ගොද රජාදායම සවීදම රාජාදාය මඩුවීමත් වියද වැඩුවීමත් නිසා. ශ්‍රී ංකාවැනි සංවර්ධනය වෙමි ප්‍රවතියන් රටවල අපිට දකිනිල් ලබෙන දෙයක් තමයි මේ රාජ්‍ය ආදායමට වඩා රාජ්‍ය වීදම වැඩුවීම කියනද ඒ අ එතුවින් රාජ අනිවාරයම අයබෑහිගයක් ඇතිවෙනවා. මේ රජයේ කුමන ආකාරයකටද අයබෑහිගේ පියවාගන්න කටයුතුර. ද්ික අයෑ හිගයක් ඇති හම නයිලාගැීම තුළින් පිවගන්න සිදුව නයිලබාගැනීම මුලාලස දෙදක්වන පදාවශ. ක්තමයි දේශය මලාලස අනතමයි විදේශය මූලාස. දේශීය මුූලාසර නැවත අපට කොටස් වලට වෙන්ක කරන්න පුළන් පසාරණාත්මකරාජ්‍ය මුල්ල නය මුලා මුල්ලනය කරන මුූලාස්ර සහ ප්‍රසාානාාත්මක නොන මුූලාස ප්‍රසාාත්මක මුලාස්සක කියන බැංකවන්ේෙන් අයිලබාගත් වදන්න බැකවන්සින් එම ැත්තමහා බැංක්වන් යි ගන්නකොට පදන මුදල් අධි බලති මුදල් වැඩි වෙන. ඒවාගේ තමයි වානජ බැංකවලින් මුදල්ල බාගන්නකොට නය මැවී මක්සිදුණ මනිසා ප්‍රසාාරණාත්මක බල් පැම් ඇතිවෙනු ඒවාගේම ප්‍රසාාරණාත්මක නෝොන මු අය හිගේ මුල්ල න එකරන ූලාසර තමයි සේක අර්ථසාද කරමුද ජාති ඉතිරිගීමේ බැංක ජතිගේ ඉතිරිගේම ආයතන රක්ෂ සමාග මුල්ල සමාගන් වැනි දෙවල්ලින් නයි ලබා ගැනීම මේ ආකාරී වශයෙන් අයිලබා ගැනීම පිට විග්‍රහ කරන්නට පුළුවන්.ඒවගේ ය හිගේ මුල නැකිරීම අනික් මූලාශය තමයි විදේශය මුලාසර විදේශය මුලාසර සහන න අය වානිජනය ආකාරය වසිං කොටස්කිීපයකට වංකරන්නට පුළුව. ඔබ සඳහන් කළ ආකාරයට විදේශය සහ විදේශීය වලින් අය ලබාගැනීම සිදුකරනවා අයවැෑහින්ගේ පියවා ගැනීමට මමකමති ප්‍රරිදර්ශනගේ මීලකට දැනගන්න මේ මෑත කාලීනව දේශය විදේශය මුූස්ල මූලාස්ත්‍රවලින් අයවැෑහිගේ පියවාගත් ආකාරය සහ ඒ වගේ මනවත්තියන ප්‍රතිවවිපාකි ඔ බුද්ධික දේශී හා විදේශී මූලාශ්‍රවලින් නායලබාගත් ආකාරය පිළිබඳ සංඛාල එක්නම සංඛ්‍යලය තිරේ දිස්වෙනවා සංක්‍යස අහනේ එයනුව දෙදා ශිශ්‍ය වසරේදී සමස් අයවැගේ සේෂ වනා බිලියන එදදාසසිය හැටාතා මෙ මෙ සේෂය මුල්ලනයකරේ මූලික වසයෙන්ම වි දේශය මුලාස්්‍ර පාවිච්චි කරලා. එය අනුව දේශය මූලාස්ශ්‍රවලින් මුල්ලනයකර ප්‍රමාණ රුපියල් බිලියන එදදාසය පනක් වනාා දෙදස් විශස්ස වසර ගත්තාම. ඒවාගේම අපි කතාගරමමු අය හිගිය මුල්ලනය කිරීම අනුව ඇතිවන ප්‍රතිවිපාක වැදගත්වයෙනවා. තු ුව දම ැ. ජ වැ ේ ගැීම හතුව ො න්න පුළුව. ගේ පොලියනපාතික වැඩුව වෙනකොට පෞද්ලිකාන්සයටට ලබාගන්නට යෙන නය ප්‍රමාණය අඩුවෙනවාඇගොල අදයිර මත් වනවා ඒවගේ තමා රජ දේී අන්සිෙන් වැඩිපුර නයිලබාගන්නකොට පෞද්ජලිකන්සේට ලබාගන්නඩ තියෙන නය ප්‍රමාණය අඩුවෙනවා. මේ තෙරපුම් ප්‍රති විපාගේ කියලා කියන ඒවාගේ තම විදේශය අයසවවාර සසා ෙවන් සේෂ ප්‍රශ්න මතු වන්න පුුවන් ඒගේ තමමා රජ්‍ය නයබර වැඩුවීමෙන් අනාගත පරම්පරාවත නයිබරක් ඇතිවන්නට පුළුවන් ඒවගේම අයයිගේ වල පො ොලියනපාති කියෙලා අමත් පෞද්්‍යකාෝජන පහලයාමට දයකව ව හි ආති විදා. ය ර්ක වේ යි යන ප්‍රශ්නයක් හල න ද සට වසේ ද ඒ සදහන්ද පිතුරක්ට බාදන්නට පුුවම අපිතාකරපු කරනත්යෙක්. ඕ ප්‍රදර්ශන කාලා වෙලා ත්මවා ගිල තිය හිද අපිට අවසාන වශයෙන් දැගන්න පුළන්දමේ කෝවි දහන මේ ව්‍යා්තිය නිසා රාජ්‍යමූල්‍ය අංශයට සිදුව වූ බලපෑම කෙසේ දෙයන්න පිළිබඳ ඉතාම කෙටි විස්තරයක් . දික ඇතටම මේකැන යම්කාරණාවක්ම මුලින් සඳහන් කර කොවි ව්‍යපති්‍යත්තෙක්ක ආර්ථක කටයුතු අඩ පඩවුුණ සැලක යුතු ආකාරයට ඒ ඒ නිසා රාජ්‍ය ආදායම විශේෂෙන් හුතු කළ ආදායම් මත බදු වගේ දේවල් අ අඩු බවට පත් වුණ ඒවගේම තමයි පීඩාවට පත් වූ පුද්ගලයින්ට සහන ආදාාර සැලක යුතු ප්‍රමාණයක් දුන්නා ඒ නිසා වියදම් පර්ශය වැඩි වුණා ඒවගේ බඳදු සහන ලබාදුන්න ඒනිසා ආදායම් වැඩුුණ ඒවගේම තමයි රාජ්‍ය ආදායම අඩුවීමත් වියදම වැඩීමත්

ශේෂය එමනත්තං අය හිගේ වැඩි වුණ මේ හිගේ පේවාගන්නට දේශී මුලාසර වැඩි වසයෙන් යදාගන්නට සිදුුණා එනිසා දේ මුලාස්ස වැඩ වසසිෙන් ගදාගන්නකොට අරම කලින් කතාකරපු බල පැන්වලට ආර්ථිකයටට මූුණ දෙන්නට සිදුණ. ඒවාගේ තමයි වැඩි වැඩවෙන් අය ලාගන්න කොට අපිට නය බර තව තවත් වැඩි වවෙන්නට හේතු වුණ. ඒවාගේම තමයි මේ අය බර වැඩවෙන කොටේ එනය ගේවා ගැනීමට අආර්ථකගේයට කටයුතු කරන්නට සිද් වෙලා තියෙන. මේ ආකාර වැඩි තම සරල්ල කතා කරන්නට පුළුවන් මේ කොල්්‍යප්තිය ඉතාමත් දරුණන් ලෙස රටේ ආර්ථිකට රාජ්‍ය මුල්ලේ අන්සේට බලපාල තියෙනවා ගෙන කරණාව. ඔ අද දිනේද අපි සාකච්ඡා කිරීමට යෙදනේ මේ රාජ්‍යමූල්්‍ය අංශයේ මෑතකාලින ප්‍රවණතා සම්බන්ධ. ඒ අනුව අපි රජයේ අයවැෑ රජය වියදම ඒවගේ අයවැ පරතරය එය පියවාගන්නා ආකාරය පිළිම්බද අපි දීර්ග වශයෙන් අදින සාකච්ඡා කර. කෙසේ වනත් බාහිරත්තා ඒවගේ පොදු බාණ්ඩහ සුභසාධන බාන්්ඩ වැනි විධ බණ්ඩවර්ග පිබඳව බදු පැනවීම ඒහා සම්බන්ධ නි්‍යයාත්ම කරුණු සහ රාජ්‍යනය ණය කළමනා කරණයකි පිළිබඳ අපිට කාලවලාව මදවීම නිසා අද සාකච්ඡා කිරීමට වේන්නේ නෑ නමුත් ම හිතන්නේ රාජ්‍යණය සහ ණය කළමනා කරණය පිළිබඳ නුදුර මේ වැඩසටහනක් පැවැත්වීමට නියමතයි. මම හිතනවා අද දින්න අපි කරනලාද සාකච්ඡාව මේවර අපොස සාම් උසස් පෙළ සිසුන්ට වඩාත් වැදගත්ව වෙන්න ඇති කියලා. අද දින්න මේ වැස්සනාන්ට සම්බන්ධ වෙලා අප සමඟ දැනුව බෙදාගැනීමට මෙහි පැමිණ රංජීෝ ප්‍රියදර්සට මම ඉතාමත් බෙවිම ස්තූතිවන්ත වෙනවා. ඒ වගේ මේ වැරස්ාන්් ගෙනීමට සම්පත්දායකොත්තේ ලබාදුන් ශ්‍රී ලංකා මහ ැංකුවටත් සම්බන්ධී කරනය දායකු ශ්‍රීලංකා මහ බැංකුේ බැංකු විදු පියසටත් ඒ වගේ මෙවැනි හරවත් වැඩට සටහන ඉදිරිපත් කිරීම සඳහා දායකත්වය දක්වන ස්වාධීන රූ පහණි සේවයටටත් මම බෙවින්ව ඇසූතිවන්තවයමින් අද තක්ෂිලා වැට සටාන මෙයි නිමා කරන. super.